Ada Rate Katawa. Ada Rate Katawa. අද රටේ කතාවෙන් අපි කතා කරන්නේ වසංගත සමයේ නිවෙස්වලට සීමා වූ දරුවන් මානසික රෝගවලට ගොදුරු වීමේ අවදානම සම්බන්ධවයි. අද රටේ කතාව. මාසයකට ආසන්න කාලයකට පසු මෙරටින් වාර්තා වූ ආසාදිතයන් ගණන 700යේ සීමාව ගත වූ පැය 24 තුලදී ඉක්මවා ගොස් තිබුණා. එසේම අවසන් වරට දෛනිකව වාර්තා වුණු රෝගීන් සංඛ්‍යාව 700යේ සීමාවෙන් එහා වාර්තා වුණේ පසුගිය ඔක්තෝබර් 11 වෙනිදායි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 546653ක් දක්වා ඉහළ ගියා. අද රටේ කතාව. මේ අතර නිරෝධායන මාර්ගෝපදේශවලට පටහැනිව තලවකැලේ නගරයේ හින්දු කෝවිලක වාර්ෂික ආගමික උත්සවයක් පවත්වා තිබුණා. මෙම උත්සවය පැවැත්වීමට සෞඛ්‍ය අංශවලින් කිසිදු අවසරයක් ලබාගෙන තිබුණේ නැහැ. මෙවැනිම වූ ආගමික උත්සවයක් වවුනියාව කන්දසාමි කෝවිලේද පවත්වා තිබුණේ කිසිදු අවසරයකින් තොරවයි. අද රටේ කතාව. මේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ තලවකැලේ ප්‍රදේශයේ දේවස්ථානයක පැවති පූජාවට නීතිමය අවසර අරගෙන නැහැ. සෞඛ්‍ය උපදෙස් කඩකිරීම සම්බන්ධ දැඩිව ක්‍රියා කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. අපි ඉන්නේ ඉදිරි සතිය තුළ දැඩි ලෙස COVID-19 රෝගය පැතිර ගිහිල්ලා විශාල අවදානමකට රට වැටෙන තැනක ඒක අවබෝධයෙන් තමන්ගේ කටයුතු කරන්න. මේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ල ඒක ජනතාවගේ අතර තමයි තීන්දුව වෙන්නේ. බැරි වෙලාවත් මේක මේවා වුණොත් එතකොට අපිට මේ වසංගතයත් එක්කම වෙන ආර්ථික ප්‍රශ්න මතුවේ. අපි සියලු දෙනාම දුක් විඳින්න සිද්ධ වෙයි. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා එවැනි තත්ත්වයකට පත් නොවන විදිහට ජනතාවගේ ක්‍රියාකලාපය ඉදිරියට ගෙනියන්නයි කියලා. කොවිඩ් වසංගතයේ හමු වේ දීර්ඝ කාලයක් නිවෙස්වලට සීමා වූ දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වීමත් සමග ඔවුන් මානසික රෝගවලට ගොදුරු වීමේ වර්ධනයක් පෙන්눔 කරන බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. මේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය තා විශාල ප්‍රමාණයක් මේ දරුවන් රෝහලට ආව මේ අයියන් මානසික තත්ත්වයන් වලට ගොදුරු වෙලා මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ පාසල් යන්නේ නැති නිසා ගෙවල් වලට සීමා වෙලා හිර වෙලා සිටීම නිසා මේ දරුවන් දුරකථන වලට ඒ වගේම අන්තර්ජාල වලට ඇබ්බැහි වෙලා මොවුන්ගේ මානසිකත්වයට දුර වෙලා තියෙනවා. දෙමාපියන් හරියාකාර වකිමින් යුතුව කටයුතු කරනවා නම් මේ දරුවන් පාසල් වලට යවලා ඒ තියෙන මානසික ව්‍යාකූල තත්ත්වය වළක්වා ගැනීම සඳහා හැකියාවක් තියෙනවා. පිටපත ගායනි අබේවර්ධන නිෂ්පාදනය අචල කුරකුල සූර්ය. අද රටේ කතාව. අද